නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. දැන් අපි පාස්කු ප්‍රහාරය දැක්කා. පාස්කු ප්‍රහාරය ඉවර වෙලා එතුමා මේකට ලකුණු දාගන්න ගියේ නෑ. එතුමා මොකද කරේ? එතුමා ගිහිල්ලා කාදිනල්තුමා මුණ ගැහිලා කිව්වා, කතෝලික ප්‍රජාව මුණ ගැහිලා කිව්වා, මම මගේ අමාත්‍යංශයෙන් මම මේව ප්‍රතිසංස්කරණය කරලා දෙනවා. සෙන්ත ඇන්තනිස් දේවස්ථානේ හැදුවේ නැද්ද? කටුව පිටියේ දේවස්ථානේ හැදුවේ නැද්ද? මඩගල්පුවේ දේවස්ථානෙට උදව් කරේ නැද්ද? මේ ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙන දේවල් මේවා. ඒතකොට පහුගිය කාලේ මුස්ලිම් ප්‍රදේශවල ඒ තිබුණ ඒ දහම් පාසල් ඒ වගේ අනිත් ඒවා ඒවා ගොඩනගලා නැද්ද? මේ ලයිස්තුව තියෙනවා. මේ ලයිස්තුව කියවන්න වෙලාවක් නැහැ. ඕන්න විස්තර තමුන්නාසලට අපි පසුව ලබා දෙන්න. ඉතින් මේ වගේ ආදර්ශයක් දීපු පුද්ගලයෙක් අපි අද අපි ඉදිරිපත් කරලා තියෙන අපේ පැත්තේ. රටට ආදර්ශය දීලා තියෙනවා. ජනතාවට ආදර්ශය දීලා තියෙනවා. අපි ආපුවම මේක කරන්නම් මෙහෙම කියලා නිකන් කිව්වට මදි. දැන් අනිත් පැත්තෙන් තව කියනවා ජාතික ආරක්ෂාව වෙනුවෙන් අහවලාවපත් කරන්න. ඒ කියන්නේ තේමාව ජාතික ආරක්ෂාව වෙනුවෙන්පත් කරන්න. මන් දන්නේ මේ රටේ ජනතාවට අමතක වෙලාද කියලා. ඔය කියන ජාතික ආරක්ෂාව වෙනුවෙන් පත් කරන්න කියන පුද්ගලයා අවුරුදු 30ක් තුල තිබුණ යුද්ධදී මඩගලපු බාරව හිටපු ආඥාපති. මොකද වුනේ? මිත්‍රවරුනි දාලා ගියා. දාලා ගියා. මඩගරපු අතෑරලා ගියා. වෛද්‍ය වார்த்தාවක් ගත්තා. වෛද්‍යයා මෙඩිකලි ෆිට් නැහැ කියලා. වෛද්‍ය වார்த்தාවක් අරන් ඇමරිකාවේ නතර වුණේ ගිහින්. දැන් කියනවා ජාතික ආරක්ෂාව වෙනුවෙන් මට රට බාර දෙන්න. එතකොට තව මේකේ භයානක පැත්තක් අපිට පේනවා. දැන් මේ ඊයේ පෙරේද ඉඳලා රාවයක් යනවා රටේ. නැවත වතාවක් පල්ලියක බෝම්බයක් පුපුරන්න අයියන්. මං අහනවා කවුද මේක මේ ගේන්නේ? දැන් රාවයක් පතුර වුණා. හිට අනිද්දා පල්ලියක බෝම්බයක් පුපුරන්න අයියන්. එතකොට දැන් මේකේ වාසිය කාටද? මෙහෙම වුණොත් මේකේ වාසිය කවුද ගන්නෙ? එහෙම වෙච්ච ගමන් උනොත් මම කියන්නේ කියයි ආ ඔන්න ජාතික ආරක්ෂාව නැහැ මට රට බාර දෙන්න.